අයිබෝන් යාළුවනේ, ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සීනි සම්බෝල බන් එකක් හදාගන්න හැටි. හරිම මෘදුවට, හරිම රසට සීනි සම්බෝල බන් එකක් අපි හැමදාම හදන විදිහට නැතුව ටිකක් වෙනස් විදිහකට ලේයර් වෙන් වෙන්න හදාගන්න විදිහක් තමයි මං අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති, මේ සීනි සම්බෝල එක දෙකට කැඩුහාම ඇතුලේ පේන්නේ සීනි සම්බෝල වටයයි බන් එකෙන් වටයයි වෙන්න වෙන් වෙන්න ලේයර් දෙකකට තමයි මම මේ සීනි සම්බෝල බන් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සීනි සම්බෝල බන් එක හදාගන්න විදිහ මං අද ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මම මේකට අරගත්තා පිටිග්‍රෑම් 500ක්. පිටිග්‍රෑම් 500ට සීනි සම්බෝල බන් 12ක් හදාගන්න පුළුවන්. කිරි කෝප්ප එකයි, මිලිලීටර් වලින් නම් 250යි. බටර් මේස හැඳි දෙකයි, ග්‍රෑම් වලින් නම් 50යි. ඊස්ට් මේස හැඳි එකයි, ග්‍රෑම් වලින් නම් 10යි. ලුණු තේ හැඳි එකයි, සීනි මේස හැඳි දෙකයි. ඔයාලට මෙතනදී බිත්තරයකුත් එකතු කරගන්න පුළුවන් කැමතිනම්. මුලින්ම අපි මේ ඊස්ට් එක හොඳ ක්‍රියාකාරීත්වයේ තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා අපි අරගත්තු කිරි වලින් ටිකක් මම මේ භාජනයකට දාගන්නවා. මේ කිරි එක මද රස්නෙන් තියෙන්න ඕනේ. ඊස්ට් මේස හැඳ මේ කිරි එකට දාලා සීනි තේ හැඳි දෙකකුත් දාලා මම පොඩ්ඩක් විතර මේක දිය කරගන්නවා. දිය කරලා විනාඩි 5ක් විතර මේක වහලා තියන්න ඕනේ. මේක විනාඩි 5ක් විතර යනකොට හොඳට පෙන දාලා හැම තියෙනවා නම් ඊස්ට් එක හොඳ ක්‍රියාකාරීත්වයේ තියෙනවා. ඊට පස්සේ මම මේ පිටි එකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඉතුරු සීනි ටිකත් එකතු කරලා අපි අර විනාඩි 5ක් වහලා තියපු ඊස්ට් මිශ්‍රණයත් මේකට එකතු කරනවා. දැන් ඔයාලට මේ පේනවා ඇති මේ ඊස්ට් එක හොඳට පෙන දාලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඊස්ට් ටික හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඉතින් ඊස්ට් හුලං වැදිලා හරි කල් ඉකුත් වෙලා හරි තිබුණොත් මේ ඊස්ට් වලින් පිටි එක පිපෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ පිටි එක බන් ටික හදාගන්න පුළුවන් තත්ත්වයට හදාගන්න බෑ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඊස්ට් ටික ක්‍රියාකාරීත්වයේ තියෙනවද කියලා බලලා පිටි මිශ්‍රණය අනාගන්න. ඊට පස්සේ අපි ගත්තු ඉතුරු කිරි ටිකත් ටික ටික එකතු කරන ගමන් මේ පිටි මිශ්‍රණය හොඳට අනාගන්න. මේ පිටි මිශ්‍රණය හොඳට අනාගෙන ලෑල්ලක් උඩට හරි මේසයක් උඩට හරි අරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි බටර් ටික ටික එකතු කරන ගමන් මේ පිටි එක හොඳට අනාගන්නේ, නීට් කරගන්නේ ඊට පස්සේ. දැන් ඔයාලා මේ බටර් ටික එකතු කරලා ටික ටික අනනකොට මේ පිටි එක ටිකක් ලිහිල් වෙලා ටිකක් කැඩෙන සුළු ගතියට එනවා. ඔයාලා එතකොට කලබල වෙන්න එපා. බටර් එකතු කරද්දී ඒ විදිහට පිටි එක ලිහිල් වෙනවා. නමුත් මේ බටර් ටික හොඳට පිටි එකට මිශ්‍ර වෙනකොට නැවතත් ඔයාලගේ පිටි මිශ්‍රණය නැවත හිමින් හිමින් එකතු වෙනවා. ඉතින් දැන් මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ දැන් හොඳටම ලිහිල් වෙලා කැඩිලා වගේ ගතියට තමයි පිටි එක තියෙන්නේ. මම ඔයාලට මේකෙන් කෑලි ඉවත් කරන්න නැතුව දිගටම පෙන්නන්නම් කොහොමද මේක නැවත එකතු වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බය වෙන්නේ නැතුව මේ විසිරිලා යන කෑලි ටික එකතු කරන ගමන් හොඳට අනාගන්න. මෙහෙම ටික ටික අනාගන්නකොට මේක නැවතත් අර අපි කලින් තිබුණ විදිහට හොඳට එකතු වෙලා මිශ්‍ර වෙලා පිටි ඩෝ එකක් විදිහට හැදෙනවා. ඉතින් මේක ටිකක් විනාඩි 2-3ක් විතර යනකොට මේ තත්ත්වයෙන් එනවා. තවත් විනාඩි 2-3ක් විතර හොඳට අනනකොට මේක හොඳ මෘදු මෝලියක් විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් දැන් මේ තියෙන්නේ විනාඩි 5ක් විතර අපි මේ විදිහට අත් ගහගත්තු හොඳට අනාගත්තු මිශ්‍රණය දැන් හොඳට සොෆ්ට් එකට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඇඟිල්ලෙන් යටට ඔබලා බලනකොට නැවත උඩට එන තත්ත්වයට තියෙනවා නම් ඔයාලගේ පිටි මිශ්‍රණය නියම පදමට ඇනිලා තියෙනවා. දැන් ඔයාලා මේක දෙගුණයක් විතර පිපෙනකන් වහලා තියලා තියන්න ඕනේ. ඉටිකොලයක් කවර් කරලා හරි සර්වියට් එකක් කවර් කරලා හරි මේක හොඳට වහලා තියලා තියන්න. මේක දෙගුණයක් විතර පිපෙනකන් තියලා අපි මේක මැද්දට හදන මිශ්‍රණය හදාගමු, සීනි සම්බෝලේ හදාගමු.
සීනි සම්බෝලේ හදන්න මෙතන මම ලුණු කිලෝ එකක් අරගෙන තියෙනවා රට ලුණු කිලෝ එකක්. සියඹලා තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් අරගෙන තියෙනවා. රම්ප සහ කරපිංචා ටිකක් අරගෙන තියෙනවා. එනසාලට දෙක තුනක් කුරුඳු පොතු කෑල්ලක් අරගන්න. උඹල කඩ ටිකකුත් ඔයාලට අරගන්න තියෙනවා නම් හොඳයි. දැන් අද මට උඹල කඩ ගෙදරේ ඉවර වෙලා තියෙන ඉතින් මම උඹල කඩ ගෙදර හදාගන්නේ. ඉතින් අද ගෙදර හදපු උඹල කඩ නැති නිසා මම අරගත්තේ නැහැ. මිරිස් කෑලි මිරිස් වලින් මේ සැඳි දෙකක් අරන් තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. සීනි තේ හැන්දක් අරගෙන තියෙන්නේ මම. ඔයාලා වැඩිපුර ගන්නවා නම් වැඩිපුර අරගන්න සීනි. තෙල් ටිකක් ඕන වෙනවා තෙම්පරාදු කරගන්න. ඉතින් සීනි සම්බෝලේට අපි ලුණු කපා ගන්නකොට දිග අතට තමයි කපා ගන්නේ. මෙන්න මේ විදිහට මම ඔයාලට කපන එකක් පෙන්වන්නම්. මෙන්න මේ විදිහට දිගටි හැඩයට තමයි ලුණු කපා ගන්න ඕනේ සීනි සම්බෝලේට. ඉතින් මං උඹල කඩ ගෙදර හදන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ගෙදර උඹල කඩ හදාගන්න හැටි මගේ channel එකේ වීඩියෝ එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා ගෙදර පිරිසිදුවට උඹල කඩ හදාගන්න. ඉතින් මේ විදිහට මම කපාගත්තු ලුණු ටික මුලින්ම pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න තියෙනවා. රත් වෙච්ච තෙල් එකට රම්ප කරපිංචා ටික එකතු කරලා ලුණු ටිකත් එකතු කරලා ටිකක් හොඳට කලවම් කරගන්නවා. තෙල් ටිකත් එක්ක හොඳට තෙම්පරාදු වෙන්න තෙල් ටික කලවම් වෙන්න හොඳට ලුණු ටික කලවම් කරගන්න. ඊට පස්සේ අපි ගත්තු එනසාලට දෙක තුන ටිකක් තලලා කුඩු කරලා මෙතෙන්ට එකතු කරගන්න. කුරුඳු පොතු කෑල්ල දාගන්න. ඒ වගේම ලුණු තේ හැන්දක් විතර වගේ දාගන්න. ලුණු වැඩි කරගන්න එපා. සියඹල ටික මම වතුර ටිකක් දාලා දිය කරලා අරගෙන තියෙනවා. ඒ ටිකත් මේ වෙලාවෙම දාලා හොඳට මේක කලවම් කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරලා පියනකින් වහන්න එපා. වහන්නේ නැතුව මේක ඇරලා තෙම්පරාදු වෙන්න ආරින්න. මොකද දැන් මේ ලුණු වල වතුර ගතිය තියෙනවා. ඒ වතුර ගතිය එකතු වුණාම ලුණු මැලවෙන්න කලින් තැම්බෙනවා. ඒ නිසා ඔයාලා ලුණු තෙම්පරාදු කරද්දී වහලා තෙම්පරාදු කරන්න එපා. කෑලි මිරිස් මේ සැඳි දෙකක් දාලා හොඳට කලවම් කරලා මේක ටිකක් හොඳට මැලවෙන්න හරින්න. සාමාන්‍යයෙන් භාගයකට වඩා හොඳට මැලුණාට පස්සේ ලුණු ටික සීනි තේ හැන්දක් එකතු කරගන්න. සමහරු සීනි සම්බෝලේට ගොඩක් පැණි රහට කැමති. ඔයාලා සීනි සම්බෝලේ ටිකක් පැණි රහ වැඩි ගතියට කැමති නම් ටිකක් වැඩිපුර සීනි එකතු කරගන්න. මම එකතු කරගන්නේ සීනි තේ හැන්දයි. මොකද මම ටිකක් කැමති අපේ ගෙදර අය කැමති ටිකක් සැරට පැණි රහ අඩු ගතියට සීනි සම්බෝලේ කන්න. ඒ නිසා ඔයාලා කැමති පදමට සීනි එකතු කරගන්න. මේ විදිහට හොඳට ලුණු ටික හැපෙන්න නැති ගානට මැලුණාට පස්සේ ලිප වහලා සීනි සම්බෝලේක නිමෙන්න තියන්න. දැන් අපේ පිටි මිශ්‍රණයත් හොඳට පිපිලා තියෙන්නේ. දැන් මම මේක භාජනයෙන් එළියට අරගෙන කෑලි 12කට කඩා ගන්නවා. පිටි ග්‍රෑම් 500ෙන් සීනි සම්බෝල බන් 12ක් හදා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණය සීනි සම්බෝල 12ක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේක කෑලි 12කට කපා ගන්නවා. ඉතින් ඔයාලට සීනි සම්බෝල බන් 6ක් නම් හදා ගන්න ඕනේ. පිටි ග්‍රෑම් 250කින් හදා ගන්න. එතකොට මම මේ ගත්තු ප්‍රමාණ වලින් හැම එකකින්ම බාගි බාගි අරගන්න. දැන් මේක අපි පොඩි කොටස් වලට බෝල කරගන්න ඕනේ. දැන් අද මම මේ බෝල හදන්නේ රවුමට නෙමෙයි. මේ වටේ කොන් කැලි ටික එකතු කරලා හොඳට බෝලයට හදාගෙන මේක දිගටි හැඩයට තමයි බෝල කරන්න ඕනේ. මෙන්න මේ මම පෙන්නනා වගේ අතේ මෙහෙම ටිකක් අත උඩ තියලා රෝල් කරලා අරගන්නකොට දිගටි හැඩයට හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේසෙ උඩ තියලා රෝල් කරාමත් මේ විදිහට දිගටි හැඩේ හදාගන්න පුළුවන්. මේ විදිහට කොන් ටික වටේට එකතු කරලා මේසෙ උඩ තියලා මෙන්න මේ විදිහට අත තද කරන්නේ නැතුව රෝල් කරන්න. දැන් මේ විදිහට හදාගත්තු කොටස් ටික තෙල් ගාගත්තු තැටියක් උඩට තියලා පැය භාගයක් විතර මම වහලා තියෙනවා. මේක හොඳට මේ බෝල ටික පිපෙන්න ඕනේ. පැය භාගයක් විතර හොඳට වහලා තිබ්බහම මේ ටික හොඳ සොෆ්ට් එකට පිපිලා තියෙනවා. දැන් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ. දැන් මේ බෝල ටික හොඳට පිපිලා තියෙනවා. දැන් මේ ටික අපි
මේසෙ උඩට හරි ලෑල්ල උඩට හරි හොඳට තෙල් චුට්ටක් ගා ගන්න. ගාලා මේ සීනි සම්බෝල එකක් දැන් හොඳට නිමිලා තිනවා. ඔයාලා මේ සීනි සම්බෝල බැන් 12ක් හදාගන්න නිසා මේ කොටස් 12කට මේ සීනි සම්බෝල ටික වෙන් කරගන්න මුලින්ම. සීනි සම්බෝල ටික කොටස් 12කට පාර්ට්ස් කරගත්තාම ඔයාලට එක බන් එකකට සම සමව සීනි සම්බෝල එකතු කරගන්න පුළුවන් අඩු වැඩි වෙන්නේ නැතුව. ඊට පස්සේ මේ ලෑල්ලට හරි මේසෙට හරි තෙල් ටිකක් ගාලා මේක අපි දිගටි හැඩයට තමයි තුනී කරගන්න ඕනේ. මම ඔයාලට තුනී කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. සෙන්ටිමීටර් 20ක් විතර වගේ දිගට හිටින්න මේක දිගටි හැඩයට තුනී කරන්න. මේක මේ තුනී කරනකොට හැදෙන මහත ප්‍රමාණය ඇති. අනිත් පැත්තට තුනී පළල් පැත්තට තුනී කරන්න එපා. මේ දිගටි හැඩයටම තුනී කරගන්න. ඉතින් පළල පැත්තෙන් අඟල් 4ක් විතර වගේ පළල තියෙනවා. අඟල් 4ක් 5ක් වගේ පළල හිටිනවා. දිගටි අතට මෙන්න මේ විදිහට දිග ඇරලා සීනි සම්බෝල හීනියට තීරුවක් තමයි තියන්නේ. මැද්දට නෙමෙයි ටිකක් අයිනට වෙන්න. පොඩ්ඩක් ඔයාලට මේක නමල උඩට ගන්න පුළුවන් තීරුවක් හිටින විදිහට තියලා සීනි සම්බෝල වලින් තීරුවක් මෙන්න මේ විදිහට තියාගන්න. දැන් මම මේ බන් එක නවා ගන්න විදිහ තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. මෙන්න මේ විදිහට සීනි සම්බෝල ටික තීරුවක් විදිහට තියලා මෙන්න මේ විදිහට මේ පැත්තෙන් තියපු ටික අරගෙන සීනි සම්බෝල ධාරේ වහගන්න. වහලා එතනින් චුට්ටක් අතින් තද කරගන්න. තද කරලා සීනි සම්බෝල දාපු පැත්තේ ඉඳලා අනිත් පැත්තට මෙන්න මේ විදිහට රෝල් කරන්න. මෙන්න මේ වගේ දිගට රෝල් කරලා අරගන්න. දැන් දෙපැත්තෙන් චුට්ටක් තද කරලා දෙපැත්ත සීල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට දඟරයක් වගේ හිටින්න මේක රවුම් කරලා අරගන්න. අවසාන කොටස මෙන්න මේ වගේ උඩ පැත්තට හිටින්න නමා ගන්න. දැන් මේක ඔයාලා පෝරණුවට දාන අවන් එකට දාන තැටියේ උඩින්ම තියන්න ඕනේ. මේවත් නැවතත් පිපෙන නිසා මේ බන් අතරේ පරතරයක් හිටින විදිහට පිපිලා ලොකු වෙනකොට ඉඩ හිටින විදිහට ඈතින් ඈතින් තියාගන්න. දැන් මේක මේ වේලෙන එක වළක්ව ගන්න මම උඩට තෙල් චුට්ටක් ගා ගන්නවා. තෙල් ටිකක් ගාලා මේක හොඳට වහලා විනාඩි 20ක් විතර වගේ නැවතත් තියලා තියන්න. හොඳට මේ බෝල ටික දෙගුණයක් වගේ ලොකු සයිස් එකට හැදෙනකම්. දැන් මම බිත්තරයක් අරගෙන ඒකට කිරි තේ හැන්දක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට බිත්තරයක් ගන්න අකමැති නම් බිත්තර කන්න අකමැති නම් මේක උඩට මේ කිරි විතරක් ගාගත්තත් ඇති. මම දැන් මෙතන බිත්තරයක්කුයි කිරි ටිකකුයි තමයි මිශ්‍ර කරලා අරගන්නේ උඩට ගාගන්න. ඔයාලට බිත්තර ගන්න අකමැති නම් කිරි විතරක් උඩට ගාගන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී ඔයාලා ඔයාලගේ අවන් එක රත් වෙන්න ඔන් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරගන්න ඔයාලගේ අවන් එක. දැන් මේ තියෙන්නේ අපි මේ විනාඩි 20ක් විතර පිපෙන්න තියපු බනිස් ටික. දැන් මේ අපි හදාගත්තු මිශ්‍රණය උඩින් අත තද කරන්නේ නැතුව බ්‍රහම මෘදුවට උඩින් ආලේප කරගන්න. ආලේප කරලා ඔයාලා විනාඩි 10ක් රත් කරපු අවන් එක ඇතුලේ සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් මේ බනිස් ටික බේක් කරගන්න. මේ තියෙන්නේ අපි ඒ විදිහට පුච්චගත්තු අපේ සීනි සම්බෝල බනිස් ටික. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික අවන් එකෙන් එළියට ගත්තු ගමන්ම උඩින් බටර් ටිකක් ගාගන්න. උඩින් බටර් ටිකක් ගාගත්තාම හරිම සුවඳක් රසක් තව වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඒ වගේම බනිස් වලට හොඳ තවත් වැඩිපුර මෘදුභාවයක් එකතු කරගන්න පුළුවන් උඩින් බටර් ටිකක් ගාගත්තාම. ඉතින් අද අපිත් එක්ක අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ආදරයෙන් ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ්ස් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලා. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලාගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන්.